එක නායකයෙක් කියනවා මගේ ඉංග්‍රීසි භාෂාව ඉතාම හොඳයි මම ඉංග්‍රීසියෙන් ඉතාම හරබර විදිහට කතා කරලා ඒ නායකයව දිනාගෙන මම මුදල් ලබා ගන්නවා රට බංකොලොත් වෙන තිබුණේ 2017 මනෝජ් මම මේක කිව්වේ 2016 ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 2017 ගියා IMF එකට ඒ නිසා තමයි රට බංකොලොත් නොවී බේරුණේ නැත්නම් 2017 රට බංකොලොත් වෙනවා net fm unlimited unlimited දැන් දේශපාලන පක්ෂ උත්සාහ කරනවානේ විපක්ෂය බලය ලබා ගන්න. එතකොට ජනතාවගේ පැත්තෙන් ජනතාව බලාපොරොත්තු වෙනවා බදු අඩු කරයි. යම් ආකාරයකින් තෙල් මිල අඩු වෙයි, පඩි වැඩි වෙයි. මේවා එක පැත්තකින් ජනප්‍රිය තීරණ. මේවා කරන්න සල්ලිත් නැහැ. එතකොට එන ආණ්ඩුවකට මේ කියන වගේ ජනතාවට අවශ්‍යතා දෙන්න පුළුවන් කමක් තියනවාද? වැඩපිළිවෙලක් හදාගන්න පුළුවන් දෙයට ප්‍රමතුමා. මට නම් මම මේකෙදි හරිම මැදිස්තෝ බලන්නේ මට පේනවා කරුණු දෙකක්. එකක් තමයි ජනකාන්තවාදයක් අපි කියන අර පොපියුලිස් පොලිටික්ස් කියන එක ඇවිල්ලා තියෙනවා. ජනකාන්තවාදයේ සරලම තේරුම තමයි ඉතාම සංකීර්ණ ප්‍රශ්නවලට සරල විසඳුම් ඉදිරිපත් කිරීම. දැන් මට ඇහිලා තියෙන එක පැත්තකින් ඇහෙනවා කොහොමද විදේශ ධනය අපි ලබා ගන්න විදේශ වලින් ආධාර ලබා ගන්න. එක නායකයෙක් කියනවා මගේ ඉංග්‍රීසි භාෂාව ඉතාම හොඳයි මං ඉංග්‍රීසියෙන් ඉතාම හරබර විදිහට කතා කරලා ඒ නායකයව දිනාගෙන මම මුදල් ලබා ගන්නවා කියලා. ඒක තමයි එයාගේ විසඳුම. තව නායකයෙක් කියනවා අපි මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් වාහන දීමන නිවාස වගේව සම්පූර්ණයෙන්ම නිල නිවාස ඉවත් කරනවා. ඒ ගැන පැහැදීමෙන් විදේශවල සේවය කරන පිරිස් අපට වැඩිපුර සල්ලි වෙනවා කියලා. මේ ඔක්කොම ඉතාම සංකීර්ණ ප්‍රශ්නයකට දීපු බාල අවරගණේ ග්‍රාම්‍ය අර කිව්වාගේ ටින්ටින් උත්තර. මේ මේවා ජනකාන්තවාදී හරියට. ඊට පස්සේ කියනවා අපි මෙච්චර ගෙවනවා අච්චර ගෙවනවා කියලා. දැන් ඔය උඟක් ආර්ථිකේ හදන්න ඉදිරිපත් වෙලා ඉන්න අය. සමහර අය අමාත්‍යංශ කළානේ. ඒ අමාත්‍යංශ වල කැපී පේන වෙනස්කම් කළා තියෙනවා. තමන් යටතේ තිබිච්ච අමාත්‍යංශ වල තිබිච්ච රාජ්‍ය ආයතන ලාභ ලබන ඒවා බවට පත් කළා. ආ එහෙම ගොඩනගපු අයද දැන් ඔය ආර්ථිකේ බාර ගන්න අපිට දෙන්න කියලා කියන්නේ. මම මේ රටේ මහජනයාගෙන් අහනවා. අහුවෙන්න එපා. ඕ වගේ මෝඩ ප්‍රචාරණ කැරල්ලකට අපි 2019 අහු වුණා. ගෝඨාභය රාජපක්ෂ කියන පුජ්‍යලයාගේ. 2015 වෙත් එහෙමද? 2015 දී මොන වුණත් රට බංකොලොත් උන්නේ නැහැ. මම මේ රටේ මිනිස්සුන්ට කියන්නේ අපි මේ රැවටීමෙන් වැළකෙන්න ඕනේ. කවුරු හරි කියනවා නම් මට හරහ හදන්න පුළුවන් කියලා. එයා සමහර විට නළුවෙක් වෙන්න ඇති. එයාගේ නළුකමෙන් ඒක මනින්න එපා. එයාගේ ලස්සන සිනාව, ලස්සන පෙනුම, කතාව, හුරතල් හැසිරීමට අහු වෙන්න එපා. සමහරට එයා යුද හමුදාවේ නැත්නම් ආරක්ෂක අංශවල කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ යුද බිමේ හපංකම් වලින් මේක මනින්න එපා. එහෙම නැත්නම් තාත්තලා ගැන කියලා පුත්තු ගැන මනින්න යන්න එපා. අම්මලා ගැන කියලා දුවලා මනින්න යන්න එපා. සල්ලි වියදම් කරලා දවැන්ත ප්‍රචාරක ව්‍යාපාර කරලා මාධ්‍ය ආයතන සල්ලි වලට අරගෙන කරන කැම්පේන් වලට අහු වෙන්න එපා. ඕගොල්ලෝ බලන්න මේගොල්ලෝ ඇමතිකම් කළාද? මේ ඇමතිකම් කරපු කාලේ අමාත්‍යංශවල රාජ්‍ය ආයතනවලට මොකද වුනේ? ඒවා තිබූ තැනින් උඩට ආවද? ඒවා ලාභ ඉපයුවද? ඒවා ඉතා ලස්සනට කෙරුණද? ආ හොඳම උදාහරණේ ඔය අපේ විපක්ෂයේ ඉන්න අය ගැන බලන්න නම් 2018 දී කරු ජයසූරිය මහත්මයා ගෙනාවා යෝජනාවක් අමාත්‍යංශවල ක්‍රියාපටිපාටිය මැනබැලීම සඳහා 12ක් ගෙනාවා මාර්ගෝපදේශයන් 12ක් කරහා ඒ කියන්නේ ක්‍රයිටේරියන් ක්‍රයිටේරියන්ස් 12ක් දුන්නා මනින්න අමාත්‍යංශ. ඔය අද ආර්ථිකේ බාර ගන්න ඉන්න අයගේ අමාත්‍යංශ කොහෙද තිබුණේ එතකොට? මම බය නැතුව කියන්නේ අපේ අමාත්‍යංශ තමයි එකට ආවේ. එකට ආවේ අපි. කොටින්ම අපි එකට ආවේ හින්දා ඊළඟ අවුරුද්ද ඉඳන් ඒක මැන්නේ නැහැ. හරි. ඉතින් ඔය කියන අය අද මේ ආර්ථිකේ අපිට දුන්නා නම් අපි කරනවා ලස්සන ප්‍රසන්ටේෂන් හදාගෙන ඒගොල්ලන් යම් යම් දක්ෂකම් තියෙනවා ඇති. හැබැයි බලන්න කලමනාකාරී හැකියාව. නැත්නම් මේ රට අනාථ වෙනවා. ඒ වගේම ඔය වගාඩම්බර පර ප්‍රකාශ මේ මෙහෙමයි අරමයි අපි ගොඩනගනවා. දැන් උදාහරණයක් ඇටියට මම දන්නවා මේ සමහරු තාම හිතනවා මේ කියුබාව වගේ එකක් කරාම රටට හරිනවා කියලා. කියුබාවේ තාම පොලිං. කියුබාව කාලයකට ඉස්සෙල්ලා මේක 1960 ගණන්වල මේ රටේ ලෝකයේ තරුණ පරම්පරාවේ ලොකු ආශ්වාදනීය ආදර්ශයක්. ෆිඩෙල් කැස්ට්‍රෝ, චේ ගුවේරලා, කැමිලෝ සියන්ෆුගාස්ලා ඇමරිකා එක්සත් ජනපදයේ අර CIA කුමන්ත්‍රණ වලට විරුද්ධව ගිය පීඩිත ජනතාවගේ නැගිටීමේ මහා විශාල සංස්කෘතික සංකේත කැපකිරීම්වල. හැබැයි වැඩක් තියනවාද දැන් මේ 2021 දැන් කියුබාව දුප්පත් රටක්. කියුබාවේ තාම පෝලිං. කියුබාවේ තාම දුගීකම. මේ ලංකාවේ තත්ත්වෙම තමයි ඒක බුද්ධලා ආදායම ගත්තාම.
එම ලොකු දියුණුවක් ලැබෙල නෑ. ඉතින් ඒ නිසා මේ කියුබාවල් කරන්න රට කැසකවන අයට විශේෂයෙන්ම දැන් ඔය අපේ තියෙනවා මුලාවල්. මොකද්ද එක මුලාවක් තිබුණා අපේ ඔය වගේම සටන් පාටයක් තරමක ඇත්ත සටන් පාටයක් ඒකත් මොකද්ද යුද්ධ නැවතුම රට ගොඩ යනවා. යුද්ධ නැවත්තන්න සාමගි උසුමක් මගෙන් යුද්ධ නැවතුම රට ගොඩ යනවා. එම නැත්තම් ප්‍රභාකරන් පරාජය කරලා යුද්ධ මේ වශයෙන් පරාජය කළාම රට ගොඩ යනවා. ඊට පස්සේ රටේ ආයි මේ රටේ හදන්න දෙයක් නැහැ. මේ රට ඉබේ ගොඩ යනවා. මේ රට ඉබේ සිංගප්පූරුවක් වෙනවා යුද්ධ නැවතුනහම කියලා. නේද? එහෙම දහසක් තියුණා නේද? ඒ කියන්නේ සාමගි උසුමක් මගින් හෝ නැත්නම් ප්‍රභාකරන් පරාජය කිරීම ඒක ලොකු ඇත්තක් තිබුණා. මොකද සිද්ධ වෙච්ච දේපොළ විනාශය, සිද්ධ වෙච්ච ජීවිත හානිය, සිද්ධ වෙච්ච සමාජ හානිය දිහා බැලුවම එහෙම වුණාද? නැහැ. රට බංකොලොත්තුනේ යුද්ධ නිසා නෙවෙයි, යුද්ධෙන් පස්සේ හොරකම් කිරීම. ඊට දැන් ඇවිල්ලා තියෙන අලුත්ම එක තමයි හොරු. හොරකම් ගැන මේ හොරකම් නවත්තපු පැටි රට දිගුරන. හොරකම් කියන්නේ බරපතල ප්‍රශ්නයක් තමයි. හැබැයි කියුබාව හොරකම් නවත්තලා අවුරුදු 60ක් දිනු වෙලා තියෙනවද? නැහැ. ඒ වගේම මතක තියාගන්න යහපාලන කාලෙත් ඊට කලින් කාලෙත් තමන්ගේ අමාත්‍යාංශවල ඉතාම බරපතල දූෂණ ක්‍රියා කරපු අය අද සිල් රිදී ඇඳගෙන ගෑවිලා කියන අපි දූෂණය නවත්තනවා. හොරුන්ට දඬුවම් දෙනවා. රාජපක්ෂලට දඬුවම් දෙනවා. මං ඔබට කියන්න රාජපක්ෂලට දඬුවම් නොදෙන බව තේරුම් ගියාම මම ඒ ගැන කැබිනට් පත්‍රිකාවක් දැම්මා. අපේ කැබිනට් මණ්ඩලය ගැන කවුරුත් දන්නවා යහපාලනේ. රාජිත සේනාරත්න විතරයි අස්සම් කළේ. අනික් හැමෝම අස්සම් කිරීම ප්‍රතික්ෂේප කළා. දෙවනි වතාවයි මං කැබිනට් ප්‍රතිකාරයක් දැම්මා ඊට අවුරුද්දකට ඉතර පස්සේ. අර්ජුන රණතුංගයි ෆීල්ඩ් මාෂල් ෆොන්සේකායි අස්සම් කළා. වෙන කවුරුවත් අස්සම් කළේ නැහැ. ඒ නිසා ඔය අද දූෂණය ගැන කතා කරන අය ගැන කියනවා නම් හරි ඔය හුඟක් දෙනෙක් අපි එදා හුදකලා අරගලයක් කළා කිසිම විදියක සහයෝගයක් දුන්නේ නැහැ. හරි එහම දුන්නා නම් කියන්න කියලා කියනවා මම. හරි ඉතින් ඒක නිසා මේ 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 ක්‍රියාදාමය ගැන රැවටෙන්න එපා. අපේ ජනතාවට අපි කියන්නේ ඒකයි රැවටෙන්න එපා. ඒ වගේම මේක ඉතාම සංකීර්ණ දෙයක්. මේක නේ රයිල් එකම සිංහගෙන් උදුරගෙන අපිට අරගෙන අපිට ෂෝක් එකට කරන්න පුළුවන් කියලා එහෙම එකක් මෙතන නැහැ. මේක ඉතාම අසීරු කැපවීමෙන් කළ යුතු දෙයක්. එවැනි කැපවීමක හෝ එවැනි ප්‍රායෝගික ක්‍රියාදාමයක සේයාවක්වත් මට නම් මේ විපක්ෂයේ ප්‍රධාන බලවේග වලින් පේන්නේ නැහැ. අර අවස්ථාවාදී සටන් පාට විතරයි පේන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව දැන් විකල්පයක් පිළිබඳව වැදගත් මිනිසුන්ගේ විකල්පයක් පිළිබඳව ප්‍රායෝගිකව කරන්න පුළුවන් ක්‍රියාවලියක් පිළිබඳ සිල්ලර උත්තර වෙනුවට ටින්ටින් උත්තර වෙනුවට සංකීර්ණ ප්‍රශ්නවලට සංකීර්ණ ක්‍රියාදාම වලින් මුණ දෙන්න පුළුවන් අධ්‍යක්ීම් සහගත ක්‍රියාවලියක් ගැන තමන්ගේ අස්මානීය ක්‍රියාකලාපයේ යොමු කර ගැනීම වැදගත් කාලයක්. 2015 මිනිසු බලාපොරොත්තු වන විශාල දෙයක්. ඒක නිකන් ලොකු කැම්පේන් එකකින් නෙවෙයි උනේ. ලොකු මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් එහි තිබුණේ අපි දන්නවා. සිරිසේන මහත්තයාට මධ්‍යම පන්තියේ ඡන්දය දුන්නේ දූෂණය නවත්තන්න එතුමාටින් ඒක උනේ නැහැ. හරිම ඍජු රාජ්‍යපාලනයක් උනේ නැහැ. හැබැයි සිරිසේන මහත්තයාගේ ට්‍රයින් මහත්තයාගේ ගෞරවය සඳහා කියන්න ඕනේ උද්ඝෝෂණ පෙළපාලි මේ සියල්ලටම පුදුමාකාර ඉඩකඩක් වුන් ලබා දුන්නා. පුදුමාකාර මිනිස් නිදහසක් සහතික කළා. ඒක තමයි මේ රටට අවශ්‍ය දේ. ඒ වගේම වුන් රට බංකොලොත් කළේ නැහැ. රට බංකොලොත් වෙන තිබුණේ 2017 මනෝච්. මම ඔය අද ආර්ථික ඔස්තාර්ලා කියලා ඉන්නවනේ අපි කිව්වා අපි කිව්වා. මම මේක කිව්වේ 2016. 2016 කැබිනට් එකට කිව්වේ. ඩෙට් සස්ටේනබිලිටි කියන වචනේ කැබිනට් එකට මුලින්ම අඳුරු දුන්නේ මම 2016. හැබැයි ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මැකන්සි ගෲප් එක එහෙම ගෙනල්ලා මේ ගැන විශ්ලේෂණයක් කළා. 2017 ගියා IMF එකට. ඒ නිසා තමයි රට බංකොලොත් නොවී බේරුණේ. නැත්නම් 2017 රට බංකොලොත් වෙනවා. NetFM Unlimited.